ආයිබෝවන ප්‍රේක්ෂක හිතතුනි මෙවර මහමැතිවරණයත් එක්ක දියවන්නාවට අලුත් මුහුණු හඳුන්වා දෙන අලුත් මුහුණු දේශපාලනික වැඩසටහන සමගිනුයි ඔබ එක්ක අසුවන්නේ විටක ඔබ කිව්වා 225ම එපා අපිට අලුත් අය අලුත් මුහුණු අවශ්‍යයි කියලා ඉතින් මේ අලුත් මුහුණු හඳුන්වා දෙනවා අපි අපේ වගකීමක් විදිහට ඔබ ඔබේ තීරණය ගන්න අලුත් මුහුණු වැඩසටහන තුළින් අද අපිත් එක්ක එකතු වෙන්නේ ජනසිත පෙරමුණ නියෝජනය කරමින් පූජ්‍ය බත්තර මුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේ එවැගේම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් අමල් පුස්සල්ලගේ මහතා තමයි අපිත් එක්ක එකතු වෙන්නේ ඔබ දෙදෙනාම ආයිබෝවන් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා මම මුලින්ම කතා බහ කරන්න සූදානම් අපේ ස්වාමින් වහන්සේත් එක්ක ඔබ වහන්සේ ඔබ වහන්සේව කොහොමද ජනතාවට හඳුන්වා දෙන්නේ මේ දේශපාලනික පසුබිම තුළ ඔබතුමා මම හඳුන්වන්න කමන්නේ රටේ ජනතාවගේ ආරක්ෂකයා කියලා මොකද බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ රට ආරක්ෂා කරන්නේ එදත් අදත් කවදත් ප්‍රථමයෙන් මම ගරු සිරස මාධ්‍යයේ කාර්ය මණ්ඩලයටත් සිරි දනාටමත් ස්තුතිවන්ත වෙනවා මේ මේ වැඩසටහන නිෂ්පාදනය කරන සැවොමටත් මේ අවස්ථාව ජනසිත පෙරමුණේ පක්ෂ නායකය වශයෙන් මා මේ ස්ථානයට ගෙනල්ලා අපේ අදහස් ජනතාවට ප්‍රකාශනය ජනතාවට කිවීම සම්බන්ධ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඊට පස්සේම ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි මවරුනි පියවරුනි සහෝදර සහෝදරිනි අපි හැමදාමත් මහා සංඝරත්නයේ ලෙස කටයුතු කරන්නේ පැය 24ම දායක දායකාවන් විසින් දානමානය ගෙනත් දෙනවා අපිට පුළුවන් තරම් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නටත් ජනතාව ආරක්ෂා කරන්නටත් කියලා ඇතම් කොටස් අපිට දාන දෙන්නේ සීල් රැකගෙන එකම එක තැනක ඉන්න කියලා නමුත් සීල් රැකගෙන බණ භාවනා කරගෙන හිටියොත් එහෙම මාතෘභූමිය ආරක්ෂා වෙන්නේ නැහැ මාතෘභූමිය අන්තවාදී අයගෙමුත් මේ තමුන්නාසලා පත් කරන ඇතම් දේශපාලඥයොත් රට විනාශ කරනවා ඒ විනාශ මුකේට ඇදලා දානකොට හැම වෙලාවම කතා කරන්නේ හැම වෙලාවම හඩක් නගන්නේ හැම වෙලාවම පාට බහින්නේ මහා සංඝරත්නය විතරයි කිසිම කෙනෙක් එකපාර එළියට බහින්නේ නැහැ බයයි බය මොකද මොකටද පිස්තෝලෙට බයයි කඩුවට බයයි මන්නට බයයි පොල්ලට බයයි හැම දෙයකටම බයයි ඒ කිසිම දෙයකට බයක් නැතුව එදිතරව මුහුණ දෙන්නේ ජනතාව ආරක්ෂා කරගන්න එදා සිට අද දක්වා මහා සංඝරත්නය යම් විදිහකට රටට ප්‍රශ්නයක් ආපුවාම කවුද එතන මූලිකත්වය ගන්නෙ මහා සංඝරත්නය මහා සංඝරත්නය ඉතින්ට නොගියොත් එහෙම ජනතාව එතන පෙළ ගැස්සෙන්නේ නැහැ ඇයි බයයි ඉතින් මෙවර පාර්ලිමේන්තුවට බය නැතුව රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ආගම වෙනුවෙන් එකම රටක් යටතේ අපි ජීවත් වෙන්න ඕන පරිසරයක මේවර පාර්ලිමේන්තුවට අපි ටැක්ටරේ දක්වන තරඟ කරන්නේ ජනතාවගේ ජනවරමක් ඉල්ලගෙන මේ ජනවරම තමුන්නාසල විනාශ කරන්නවත් රට විනාශ කරන්නවත් නෙමෙයි රටට එන ඕනෑම බාහිර ප්‍රශ්නයකට විදේශිකයන්ගේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා රට ජනතාවත් රටත් බේරා ගැනීම මුඛ්‍ය පරමාර්ථයේ අනුයි අපි දන්නවා යම් යම් තැන්වලදී අපේ රටට නොයෙකුත් විදියට විදේශිකයන්ගේ බලපෑම් වෙනවා දැන් මේ මෑත භාගයේදී MCC ගිවිසුමත් ආවා එතකොට මේ වගේ ගිවිසුම් තව අප්‍රමාණ වෙන්න තියෙනවා මේ ගිවිසුම් එනකොට පාර්ලිමේන්තුවේ හදක් නැගලා මේවා කරන්න එපා කෙරොත් ජනතාව විනාශ වෙනවා කියන තැනටයි අපි ඉන්නේ හැබැයි පසුගිය රජයේ පත්‍රිකාය වගේ නෙමෙයි අපි ඍජු ප්‍රතිපත්තියක් ඇතුව ඉස්සරහට යන මහා සංඝරත්නය කියන එක මම මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ජනතාවට කියන්න කැමති ඔබ ආදේ තීරණය ඒ නිසා තීරණය අනිවාර්යෙන් ඔබ සතුය තීරණය දෙන්නේ කොහොමද අලුත් මූණු ටික පාර්ලිමේන්තුවට යවනවද එහෙම නැත්නම් එතනෝල් කාර්ය පොඩු කාර්ය මංකොල්ල කාර්ය ඉස්තුරු දීසකයා ඒ වගේම
මේ අය පාර්ලිමේන්තුවට යවලා ආපස්සට කනවා 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 කියනවද? එහෙම නැත්නම් අලුත් යම්පිසක් පාර්ලිමේන්තුවට යවලා රට හදන්න දරුවෝ ටික කුඩු වලින් බේරා ගැනීමට එතනෝල් වලින් බේරා ගැනීමට ඒ අයගේ උපකාර ලබා ගන්නවද කියලා ජනතාව තීරණය කරන්න. තවත් එකක් තමයි මම මේ දේ මේ කියන දේ ජනතාව හොඳට අවබෝධ කරගන්න. මොකක්ද? අද වෙන විට කුඩු ගේන්නේ කවුද? එතනෝල් කරන්නේ කවුද? මාපියාල් කරන්නේ කවුද? බෝම්බ පුරවන්නේ කවුද? තුවක්කුකාරයෝ කවුද? සියලු දෙනාම යම් රජයක පත්වන ඇමතිවරයෙක්ගේ නායකයෙක්ගේ යටතේ ඉන්න ගෝල බාරෝ ටික නැත්නම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ගෝලුව ටික තමයි මෙතික් කරන්නේ. මේ ගෝලුව ටික ආරක්ෂා කරන්නේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් තමයි. මේ ටික මොකද කරන්නේ? පුළුවන් තරම් අවශ්‍ය කරට කුඩුත් ගෙන්නනවා. ඒ වගේ මෙතනොලු ගෙන්නනවා. යම් වෙනත් රටතරම් ගෙන්නනවා. මේ එතනෝල් කුඩු ගෙන්නලා අයිස් ගෙන්නලා දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෝ ටිකට කුඩු පොවනවා අයිස් පොවනවා නොයෙකුත් විදියට මේ දරුවෝ නොමග යවනවා. එක්කෙනෙක්වත් හිතන්නේ දමුන්නාන්සේලාගේ ඡන්දයෙන් බලයට පත් වෙච්ච මන්ත්‍රීවරේ කෝ වේවා. ඒ මන්ත්‍රීකම ලැබලා අමිතකම ලබාගත් එකෙක් වේවා. ඒ දරුවන්ට කුඩු පොවනවාද එතනෝල් පොවනවාද අයිස් පොවනවාද ක්ලබ් ගන්න යවනවාද? මේ සිරු දේවල් කරන්න පිට රට යවනවා. අපේ රටේ අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ ටික මිය ගියත් උන්ට ගාණක් නැහැ. ඕ තොපි මැරියව් අපේ දරුවෝ අපි ආරක්ෂා කරනවා කියලා මේ ටික කරනවා. ඒ ටික කරගන්න මෙවර පාර්ලිමේන්තුවේ මැතිවරණයට ඡන්දය දෙන උට කල්පනා කරලා උගත් අයට ඡන්දය දෙන්න, හොඳ මේ රට ආරක්ෂා කරන්න පුළුවන් අයට ඡන්දය දෙන්න, පරණමෝ 225 දෙනාම පුරුපක් කියලා දාන්න. හරි, හොඳයි. අපේ හාමුදුරුවනේ දැන් අමල් පුස්සල්ලගේ මහතා මොවුන් වහන්සේ හඳුන්වා දෙන්නේ ජාතියේ ආරක්ෂකයා විදිහට. ඔබතුමා කොහොමද ඔබතුමාව ජනතාවට හඳුන්වා දෙන්නේ? ඇත්තටම මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන සිරස මාජ්‍යාලයට. මොකද යුගයේ අවශ්‍යතාවයක්, මම හිතන්නේ ජනතාවගේ අවශ්‍යතාවයක්, මේ විදිහට අලුතින් පාර්ලිමේන්තුවට පත්වින්ද බලාපොරොත්තු වෙන අපේක්ෂකයන්ව මේ ස්ථානයට ගෙනල්ලා ජනතාව වෙත ඉදිරිපත් කිරීම. මෙතනදී වැදගත්ම වෙන්නේ පහුගිය කාලයේදී විශාල ජනතා මතයක් හැදුනා 225ම එපා. මෙන්න මේ මතය මං හිතන්නේ හැදෙන්න පළමෙනි හේතුව තමයි හැමදාම අපි ඡන්ද දායකයෝ විදිහට පහුගිය කාලේ යම් වැරද්දක් කරගත්තා. ඒ තමයි රටට වැදගත් නැති රටේ ව්‍යසන වලට වග කියන්න ඕන අය නැවත නැවත පාර්ලිමේන්තුවට පත් කළා. මේ අය අතරේ හොඳ අය නැතුව නෙමෙයි, රටට වැදගත් අය නැතුව නෙමෙයි. නමුත් ජනතාවට ලැබිච්ච එයාලගේ පර්මාධිපත්‍ය හරියට පාවිච්චි නොකිරීම තමයි 225ම අපිට එපා කියන මතයක් ජනතාව අතර පැතිර ගියේ. ඉතින් මෙතනදී අපිට විශේෂයෙන් වැදගත් වෙනවා කවුරු කොයි විදිහට කතා කළත්. මං හිතන්නේ මේ දවස්වල මැතිවරණ වේදිකාවල විශාල පොරොන්දු, විශාල මං හිතන්නේ තමුන්ගේ චරිතය පවිත්‍ර කරගැනිලි මේවා ගොඩක් තියෙනවා. නමුත් ජනතාව අතරේ තමයි මේ තීරණය ගන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ තීරණය ගන්න ඒ අපේක්ෂකව හඳුන්වා දීම මං හිතන්නේ ඉතාම වැදගත් දෙයක්. මම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ බිමට ඇවිත් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට. මම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දැන්ට අවුරුදු 20ක ඉඳලා ඉතාම පහළ පාක්ෂිකයෙක්ගේ ඉඳලා පියවරෙන් පියවර පක්ෂයේ යම් නිලතල අරගෙන ඉදිරියට පැමිණිය කෙනෙක්. ඉතින් මට ප්‍රථම වතාවට තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ලැබුණේ මේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. මම ඒ ගැන අද සන්තෝෂ වෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩදායි දෙයක් කරපු පක්ෂය. මං හිතන්නේ රටට නිදහස ගන්න ඩී.එස්. සේනානායක මැතිතුමා ක්‍රියාත්මක වුණා වගේම ඊට පස්සෙ හිටපු නායකයෝ විශේෂයෙන් ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මේ රට වෙනුවෙන් විශාල දෙයක් කළා. ඒ කරපු දේවල් අදටත් ස්ථාවරව තියෙන දේවල්. ඉතින් ඒ වගේ පක්ෂකින් මට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා හෙට දවසේදී ජනතාවගේ අපේක්ෂාව
ඉෂ්ටකරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ අවස්ථාව මම බලාපොරොත්තු වෙනවා හරි දැන් එක්සත් ජාතික පක්ෂ පිරිසක් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙනවා ඒ කියන්නේ පක්ෂය කඩාගෙන යනවා එහෙම යද්දී ඔබතුමාට හිතුනේ නැද්ද එක්සත් ජාතික පක්ෂ හැරදාලා සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න ඔව් මෙතනදී අපි බලන්න ඕන යම් දෙයක් කරන්න කලින් ඉතිහාස පාඩම් තියෙනවා දේශපාලනයේ විතරක් නෙමෙයි ඕනෙම දෙයක ඉතිහාස පාඩමක් තියෙනවා ඉතින් එක්සත් ජාතික පක්ෂෙත් මේ වගේ ඉතිහාස පාඩම් ගණනාවක් තියෙනවා ඒ ඉතිහාස පාඩම් වලදී අපිට නිදහස් අරන් දුන්නු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පරම්පරාවෙන් හිටපු අපේ එතුමාගේ මුණුබුරෙක් එක්සත් ජාතික පක්ෂේ හැර ගියා ඒ වගේම ඊට පස්සේ අපේ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේදී මේ රටේ ඉතා විශාල වැඩ කොටසක් කරපු එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් හිටපු ප්‍රධාන ඇමතිවරු ගණනාවක් එක්සත් ජාතික පක්ෂේ හැර ගියා. ඉතින් මේ වගේ ඉතිහාසයේ පාඩම් වලදී අපි දැක්කා කවදාවත් මොන වගේ ප්‍රබල කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂේ හැර ගියත් එක්සත් ජාතික පක්ෂය කියන මේ ශක්තිමත් වෘක්ෂය විනාශ කරන්න කාටවත් හම්බෙන්නේ නැහැ. ඒ ගිය සියලු දෙනාටම නැවත එක්සත් ජාතික පක්ෂයටම කවදා හරි දවසක එන්න උනා ඊළඟ දවසේ ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන්. මේක තමයි ඉතිහාස පාඩම. ඉතින් ඉතිහාස පාඩම අපි දැනගෙන ඉන්නකොට කවදාවත් ඒ වගේ තීරණ ගන්න අපි නම් සූදානම් වෙන්නේ නැහැ. පහුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ හඬනගපු එවැගේම මැතිවරණ වේදිකාවේ නිතර ඇසුණු නමක් තමයි බත්තර මුල්ලේ සිල්රතන ස්වාමීන් වහන්සේ කියන්නේ. ඇත්තටම ජනාධිපතිවරණදී මොකද වුනේ? හොඳයි ජනාධිපති මැතිවරණ කිසිම ප්‍රශ්නයක් නැහැ ජනාධිපති මැතිවරණේ මට සමහර ඡන්ද ලබා දුන්නා ප්‍රමාණව ජනාධිපති මැතිවරණේදී සමහර ඡන්ද යම් යම් විදිහට අපිට සැකයක් තියෙනවා මගේ ඡන්ද ටිකට ගැහුවයි කියලා මම නෙමෙයි කියන්නේ සමහර අය කියනවා ආම්බුරංගේ අපි දාපු ඡන්ද පෙට්ටි වල ඡන්ද නැහැ කියලා ඒත් අපි දාපු ඡන්දත් කොහෙද ගියද දන්නේ නැහැ කියලා ඉතින් විශේෂ වශයෙන් යාපනය කිරිනොච්චිය උතුරු පළාතේ නැගෙනහිර පළාතේ දමිළ ජනතාවට මට ඡන්දි පාවිච්චිලා තිනවා විශේෂ ඒ වගේ අපේ සිංහල ජනතාව බෞද්ධ ජනතාව ඡන්දි දීලා තිනවා මහ විශාල පරිමාණයෙන් නමුත් අපි උතුරට ගියේ උතුරේ පිරිස මා කරෙහි විශ්වාසයක් අපේ බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ අතරේ තියෙනවා වගේම ඒ ජනතාව අතරෙත් අපේ කමට අපිට ඡන්දි දුන්නා නමුත් දුන්නු ඡන්ද වල ප්‍රතිඵලය ඉතාමත් කනගාටු කියන්නේ සමහර තැන්වල මේ ඡන්ද යම් විදිහේ පිල්ලි ගැහුවද මන් දන්නේ නැහැ. ඒ විදිහට අපේ ජනතාව කරන හාමුදුරනේ අපි දුන්නේ ඡන්දකෝ. සමහර මගේ යාපනයේ මහත්තයෙක් කම්බලක ස්වාමී අපිලා ඡන්ද දුන්නා ඒක පෙට්ටියේ නෑ ඡන්ද. දෙමළ භාෂාවෙන් ටික ටික කිව්වේ. ඉතින් මම කමන්නේ අපි මේ විදිහට අපි කරගෙන යන් ඉදිරි මැතිවරණයේදී ඕගොල්ලන් අපිට ඡන්ද දෙන්න පැහැදිලිව ඒවා පරි සමීක්ෂණයක් කරන්න ඒවා ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වලට යන්න ඉතින් ඒ වගේ මම මේ උපදෙස් දුනා ජනාධිපති මැතිවරණයේදී මම ජනාධිපති කමරේ ඉල්ලන්නේ විශේෂයෙන් ජන බලයක් ලැබිච්චි කාලෙක මේ රටේ ඇත්ත වශයෙන්ම මේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අද අපි දන්නවා ගම්මැද්ද වැඩසටහන නැතුව ගම්මැද්ද වැඩසටහන තිබුණ නිසා රටේ අපි මේ අති දුෂ්කර ගම් පළාත්වල මේ ජනතාවට ලැබිලා තියෙන සහන අපි දේශපාලනය කරන නිසා අපි ගම්මාන වලට යන නිසා ගම් පළාතවල මිනිස්සු කියනවා හාම්දුරුවනේ අපිට ජල බිඳුවක් හරි ලැබුණේ මේ සිරස ගම්මැද්ද වැඩසටහනේදී ඔබ වහන්සේ බලයට පත් වුණොත් එimhe අපිට වතුරක් ලැබෙයි ඉඩකඩම් ප්‍රශ්න ලැබෙයි දරුවන්ගේ රැකී රස්සාවක් ලැබෙයි කියන අදිස්ථානයේ ගම් පළාතවල තියෙනවා ඉතින් ඒ වගේ තත්ත්වයකට අපි ජනාධිපති මැතිවරණයේදී මම ගමක් ගමක් පාසාම ගියා යන්න බැරුණේ එකම තැනයි එතනත් ගියා ඒ දඬුවලින් එතකොට ඇත්ත වශයෙන්ම මහත්තු කියන්නේ දුකයි පෑලියුගුර පැත්තේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහෝම දුස් අයෝ මං හරි කනගාටුයි මේ අසූචි වලවල් වෙලින්ද ඒ ළමයි මේ උඩට උඩ එළියට එන්නේ ඒ කියන්නේ මහපාට එන්නේ ඉතින් මෙච්චර තත්වයකට පසුගිය රජියත් ඊට පෙර රජියත් මේ ජනතාවගේ ජනතාව දුන්නු ඡන්ද වලින් මේ ජනතාවට සේවයක් කරන්න බැරි වුණේ ඇයි නදීර මහත්මයා මේ ජනතාව නොමග යවන්නේ දේශපාලඥයෝ නේද තමහර මම උදාහරණයකට ගන්නෙ මම ගාම්පා දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ කැලණිය ජනතාව පත් කරපු එක mantriවරයෙක් හරි ඉන්නවනම් අපි වැඩ කළා තියෙන ජනතාවට කියලා කියන්නේ
මම කියන එකෙක්වත් අඩ කළ නැහැ. හරි. අපේ ස්වාමින් වහන්සේ කියන විදිහටම ජනතාව ඔබ තීරණය කරන්න මේ ඔබපත් කරපු නායකයෝ ඔබට දෙයක් කරාද කියන කාරණාව අමල් කුස්සලගේ මහත්මයා ඔබතුමා මෙවර මැතිවරණ ඉදිරිපත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ බොහෝ ගැටලු වලට මේ ජනතාව මුහුණ දෙනවා. ඔබතුමා හඳුනාගෙන තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු මොනවද? ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කය කිව්වහම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවත් මං හිතන්නේ තාම නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. ඒ වගේම මන්මාවත් තාම හරියට ඔවුන්ට නියමිත පරිදි මන්මාවත් හරියට ලැබිලා නැහැ. ඒ වගේම ස්වභාවික උපද්‍රවයක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කේ. තාම නිතරම ගම් වතුර තර්ජන එනවා. ඒ වගේම වැසි වැඩි කාලෙකදී එක එක ප්‍රදේශවල තියෙන පහත් බිම් ඉතුරුලා ගිහිල්ලා ගෙවල් යට වෙනවා. මේ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තවත් තියෙනවා දිස්ත්‍රික්කය ඇතුලේ තියෙනවා තවත් ප්‍රශ්න ජනතාවගේ තාම කුසගින්න හරියට නිවන්න බැරි තත්ත්ව. ඒ කියන්නේ තාම හරියමං රැකියාවක් නැති. ඒ වගේම අධ්‍යාපන ගැටලු තියෙනවා. දරුවෝ ඉන්නවා තාම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න බැරි තත්ත්ව තියෙන. ඉතින් මේ වගේ දේවල් ගැන අපි විශේෂයෙන් උනන්දු වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි බලන්න ඕන දිලිදු ජනතාව ගැන විශේෂයෙන් බලන්න ඕන. කොළඹ දිස්ත්‍රික්කයේ අපි හිතනවා ප්‍රධාන අගන නගරයේ තියෙන දිස්ත්‍රික්කයේ විදිහට එහෙම දෙයක් නැතේ කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒව බලන්න ගම් ඇතුළට යන්න ඕන, වතු ඇතුළට යන්න ඕන. ඉහිල්ල තමයි ඒව අවබෝධ කරගන්න ඕන. හරි. දැන් ඔබතුමා මේ හඳුනාගත්ත ගැටලු වලට ඔබතුමාගේ ප්‍රතිපත්තිය ඇතුලේ විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඇත්තටම අපි සමාජීයව විසඳුම් ලබා දෙනවා නම් එතනදී යම් කිසි ආර්ථික තත්වයක් ගැන සලකන්න වෙනවා. අපිට කෙනෙකුට ආධාර ලබා දෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් අද රටේ තියෙන ආධාර ලබා දෙන වැඩපිළිවෙල ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ. නියමිත පරිදි අදාළ කෙනාට ඒ අවස්ථාව ලැබෙනවා කියන එක අපිට තීරණය කරන්න බෑ. සමහර වෙලාවට දේශපාලනිකෝ මේ තත්ත්වය බලපානවා. සමහර වෙලාවට අසරණ අයට ඔවුන්ට පිළිසරණක් වෙන්න මං හිතන්නේ නිලධාරීන්ගේ රාජ්‍ය ආයතනවල කොච්චර සාධාරණයක් තියෙනවද කියලා බලපානවා. ඉතින් මේ වගේ අපි හරියාකාරව රජයේ මගින් ලබා දෙන විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විශාල වශයෙන් ජනතාවට සහන ලබා දුන්නා. මේ ලබා දෙන දේවල් හරියට ජනතාව අතරට යන්න වැඩපිළිවෙලක් හදන්න ඕන. අවශ්‍ය කරන දේ ඒකට යම් කිසි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මූලිකව අවශ්‍ය වෙන තැනට මූලිකව වැඩසටහන් ක්‍රියාත්මක වෙන විදිහේ වැඩසටහනක් හදන්න ඕන. හරි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කියනවා දැන් අපේ ආයතනය සිරස ගම්මැද්ද විදිහට අපි ලොකු සේවයක් මේ රටට මේ ජනතාවට කරලා තියෙනවා කියලා. ඔබ වහන්සේ ගමින් ගමට යද්දි මේ ජනතාව කිව්වානේ අපිට මේ වතුර ටික හම්බුනේ අපේ ගම්මැද්දෙන් කියලා. දැන් හාමුදුරනේ අපි දේශපාලනය කරලා නෙවෙයි මේ ජනතාවට සේවය කරේ. මේ ජනතාව වෙනුවෙන් කැපුණේ. ඔබ වහන්සේටත් බැරිද මේ දේශපාලනයට පිවිසෙන්නේ නැතුව මේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න? අපෝ අපි කරන දේශපාලනයට එන්නේ ඉස්සලා ඉතින් මට අපි පැය 24 වැඩ කරනවානේ. නමුත් ඒ මහණෙනෙක්ගේ දවසේ ඉඳලාම අර මහණ වෙලා අනිත් පහෝදාය ඉඳලාම පැය 24ම කරන්නේ හාමුදුරුවනේ. දේශපාලනයට ඉඳි ඉස්සල්ලත් අපි ජනතාවට වැඩ කරන්නේ. දැනටත් මිනිසුන්ට වැඩ කරන්නේ. උදාහරණයක් කියන්න දැන් ඇවිල්ලා කවුරු හරි බුලත් අතක් දුන්නොත් හාමුදුරුවනේ අද රෑ පිළිතත් වෙන වඩින්ද? ඒ සේවය. භික්ෂුව කියන භික්ෂුව දේශපාලනය ඇතරට පැය 24ම වැඩ. ඒ වැඩ ටික තව තවත් කරගෙන යෑම සඳහා බොහෝ දුරට තවත් කරගෙන යන්න. ඒ වගේම හරියාකව රාජ්‍ය අනුග්‍රහය අපිට අවශ්‍යයි. රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා අපි ජනවරමක් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවට යන්න. තව තවත් මේවා ජනතාවට සේවය කරන්න. මම අර කිව්වනේ පළවෙනියෙන් කැලණිය සම්බන්ධව. කැලණිය මං ගමක් ගමක් පාසක් ගියා. නිවාස නැහැ. නිවාස මේ වෙල්වල වෙලක් තියෙනවා. ඒ වෙල උඩ කොටන් දාලා සමහර අය ඉන්නවා. ගඟ දිගේ ඉන්න අයට නෑ නිවාස නෑ. ගඟ වතුර ගලපෙට ගඟ ගැලුවොත් එමෙ සම්පූර්ණ ගඟේ නියලි ටික ඔක්කොම මිනිස්සු දෙක ගහගෙන යනවා ජලයට. ඊළඟට පෑලියකර පැත්තට යන්න විදියක් නෑ. වැසිකිලියක් ගන්න වැසිකිලි පෙළියක් තියෙන වැසිකිලි පෙළි සම්පූර්ණ අසූචි ගලන් යනවා. මගේ මං කකුල් දෙකත් එක්ක යරි පවද සවුත් උනා. ඊට පස්සේ මේ ආයුර්වේද බෙහෙත් ඒ තරම් ඒ මිනිස්සු දුක් විඳිනවා. එතකොට ගැලණියෙන් පත්තික්කේ
මිනිස් කුඩු මුදලාලය ඉන්නවා. එතනවල මුදලාලය ඉන්නවා. කුඩු මුදලාලය ඉන්නවා. ඔය කිසිම මුදලාලි කෙනෙක් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ. සමහර එක්කෙනෙක් පත් වුණා ග්‍රාම සේවකලා ගස් බැඳා. මේ රාජ්‍ය නිලධාරි ගස් බැඳා. ඒ ගස් බැඳ මිනිහවත් ඒකමට හරියාකාරයේ ඉඩමක් නිවසක් ලබා දෙලා නැහැ. එතකොට තරුණියන්ගේ ජීවිතවලට අඩුම ගානේ රැකී රස්සාවක් රජයේ කියලා අර දිලා නැහැ. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදු ජන පෙරමුණ මේ රජයවල් වසර ගානක් තිස්සේ රජවක් කරපු පක්ෂ. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික නිලධාර දරපු අය ඇයි දුප්පත් මිනිස්සු ගැන මේගොල්ලන්ට අපමණ රේණකාවක් හිතක් පහළ වෙන්නේ නැත්තේ? දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැති ඇයි? ඒසී කාමේ ඡන්දය ගත්තට පස්සේ ගාඩ් එක දා ගන්නවා, යෙස් කියනවා, දොර ඇරියට පස්සේ අනේ දුප්පත් මිනිස්සු මමතකයි. මුළු ලංකාවම අලි මිනිස් ගැටුම ඇති කරලා තියෙන්නේ කවුරක් කන්නේ දේශපාලකතු. මුළු ලංකාවම ඉඩකඩම් ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ කවුරක් කන්නේ දේශපාලකතු. මුළු ලංකාවම කුඩුකාරෝ බෝ කරලා තියෙන්නේ කවුරක් කන්නේ දේශපාලකතු. මුළු ලංකාවම මර කණ්ඩායම් සූදානම් කරලා තියෙන්නේ කවුරක් කන්නේ දේශපාලකතු. මුන්ටික නැති වුණොත් එමේ අර ඡාන්දි නැතිම දේ මිනිසුන්ට කහලා හරි මුන්ටික ආපස්සේ බලයට පත්තර තමයි හදන්නේ. ඒ නිසා අපි කියන්නේ දැන් වරමක් ඇවිල්ලා තියෙන්නේ जनता वर्म कार जनता अने कथा भत्तर मुल्ले जनशतमेंट यवला जनता ऐतिहासिकमुनाली आरंभ कर मुल श्रीलंका මේ නාලිකාවෙන් කරන සේවය අපි මම විතරක් නෙවෙයි අපේ මහා සංඝ රත්නය අප මාත් එක්ක කතා කරන සීල රත්න ඉස්තවීරෝ මේ සිරස ගම්මැද්ද නාලිකාව නිසා මේ පාරවල් ටික හදලා දුන්නා මේ රජයෙන් අපි පත් කරගත්ත එවුන් කිසිම වැඩක් කළා දුන්නේ නැහැ පසුගිය රජේ රනිලුයි මෛත්‍රී දෙන්න ඒ දෙන්න ගහගත්ත මිසක් ඒ දෙන්න මේ මිනිසුන්ට වැඩක් කරලා නැහැ ඉතින් මහා බැලුම් බලකු කෑවා ඊළඟට දකුණු පළාතේ කට්ටිය මේ කුරුණෑගල පැත්ත අනුරාධපුර දඹුල්ල මේ මුළු හැමතැනම මම යනවා යන සෑම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම මාත් එක්ක කතා කරන සියලු දෙනා කියන්නේ ඔබ මේ සිරස කරපු ගම්මැද්ද වැඩසටහන විතරයි ඊළඟට අපි යන උතුරේ දමින ජනතාව මට කියනවා අයියෝ සාමී අද ගම්මැද්ද නල්ලා නල්ලා ඉරි කියලා එපම දෙමළ දන්නේ කතා කරන්නත් බෑ ඒ නිසා මම කියන්නේ මේ ජනතාවගෙන් ජනවරම ගන්න කිසි පුද්ගලයෙක් කිසිම වෙලාවක ඔහුට වැඩ කර ගන්න මිසක් ජනතාවගේ වැඩ කරන්නේ නැහැ කියන එක මම හැම වෙලාවම කියනවා අද බලන්න යම් අමාත්‍යවරයෙක් හිටපත් කිහිටි ඩිපෙන්ඩර් 5යි පොලිසියේ 5යි පීඒලා 5යි අර පට්ටිකි മന്ത്രിවේ හම්බෙන්නේ පීඒලා 50 රාම යන්න ඕන දෙන්නෙත් නැහැ ඔව් හැමදෙරුනේ ඉතින් ජනතාව ඔබ බුද්ධිමත්ව මෙවර තීරණයක් ගන්න හිමුනේ නැති වුණොතින් ආයත අවුරුදු 5ක් අපිට භුක්ති විඳින්න වෙන්නේ මේ අපි හිටිය වගේම තත්වයකට තමයි. දැන් අමල් මහත්මයා මේ හාමුදුරුව කිව්ව කතා සියල්ල ඇත්ත. දැන් හාමුදුරුවොත් ජනතාවට බලාපොරොත්තුවක් දෙනවා. පොරොන්දු ටිකක් දෙනවා. මේ ටික ඉෂ්ට කරනවා කියලා. දේශපාලන එහෙමත් නැත්නම් මැතිවරණ ලංවිද්‍ය අපි මෙහෙම පොරොන්දුගෙන අහනවා. ඔබතුමත් ජනතාවට පොරොන්දු ටිකක් දුන්නා. මේ දීපු පොරොන්දු ටික පාර්ලිමේන්තු වරම් ලැබුවොත් ඒ විදිහටම ඉෂ්ට කරනවද නැත්නම් අර ඉන්න 225 ගානටම ඔබතුමත් යාවිද? ඔව් ඇත්තටම දේශපාලනිකව නම් මම කවදාවත් පොරොන්දු දීලත් නැහැ දෙන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. මොකද හේතුව මමත් දේශපාලනයේ යටතේ පාක්ෂිකයෙක් විදිහට එහෙම නැත්නම් ඡන්දදායකයෙක් විදිහට මමත් ගොඩක් අත්දැකීම් අරන් තියෙනවා. ඉතින් මම මෙතනට ඇවිල්ලා මම ගත්ත අත්දැකීමම ආයි නැවත ජනතාව වෙත දෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මම ඇත්තටම මුලින්ම සමාජ සේවයට යොමු වෙන්නේ මම විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ඒ කාලෙදී රටේ තිබුණා ඇත්තටම විශාල ත්‍රස්තවාදයක්. ඒ ත්‍රස්තවාදී ඔස්සේ විශාල පිරිසක් මම හිතන්නේ ඒ දවස්වල මායිම් ගම්මාන කියලා ඒවට නම් කළේ. මේ වගේ විශාල පිරිසක් දරුවන්ට ඉගෙන ගන්න විදියක් නැහැ. තමුන්ගේ එදිනෙදා ජීවන වෘත්තිය කරගන්න බෑ. ඉතින් මේ ප්‍රදේශවලට අපි ශිෂ්‍යෝ විදිහට එකතු වෙලා අපේ මට්ටමින් අපි කරන්න පුළුවන් උදව් කරන්න ගත්තා.
මේ උදව් කරන්න අරගෙන තමයි මං හිතන්නේ සමාජ සේවයේ මගේ ජීවිතේ කොටසක් වුණේ. ඉතින් එතනින් පස්සේ මම හැම වෙලේම යම් කිසි සම්නිදාන එක්ක එකතු වෙලා මගේ මිතුරන් එක්ක එකතු වෙලා පුළුවන් තරම් මගේ ජීවිතේ විනෝදාංශයක් විදිහට මේක කරන්න පටන් ගත්තා. මට පස්සේ කාලෙකදී සිංහ සමාජයේ සම්බන්ධ වුණා. මට සමාජිකයෙක් වෙන්න පුළුවන් වුණා. ඉතින් සිංහ සමාජය ඔස්සේත් මම විශාල සමාජික පිරිසක් සිංහ සමාජවල ඉන්නවා. ඒ අය හැම දිනම පරිත්‍යාගශීලීන්. මේ පරිත්‍යාගශීලීන් එක්ක එකතු වුණාම මම කරන වැඩේ තව දහස් ගුණයක් වැඩි කරලා කරගන්න පුළුවන්. ඉතින් මේ අනුව මම විශාල ව්‍යාපෘති වලට එළඹුණා. මම ඔබට පැහැදිලි කරන්නම් අපිට විශාල විදිහට දැනෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය. මේ තාරුණ්‍ය කියන එක ඇත්තටම ඉතාම සුන්දරව අපිට දකින්න පුළුවන් පිට සමාජයේදී. නමුත් මේක ඇතුළට ගිහිල්ලා බලනකොට මේ පාසල් අධ්‍යාපනය ඉවර වෙලා අද වෙනකොට ගොඩක් තරුණයෝ යොමු වෙන්නේ එක්කෝ බස් කර්මාන්තෙට එක්කෝ ත්‍රිවිධ කර්මාන්තෙට එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් වෘත්තියක ජීවිතයකට එළඹෙන්නේ නැහැ. ඉතින් මේක රටක ඉදිරියට ඉතාම ගැටලු සහගත තත්ත්වයක්. මොකද අපි වෙන රටවල් එක්ක දියුණු රටවල් එක්ක බලනකොට හැම පුරවැසියෙක්ම හැම දරුවෙක්ම එළියට එන්නේ යම්කිසි නිපුණතාවයක් ඇතුව. අපේ රටේ අපි දැක්ක එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් ඒකින්ද මම ඇත්තටම අපේ සිංහ සමාජයේ නිලධාරිත්වයක එකතු වෙලා මේකට වැඩපිළිවෙලක් හැදුවා. මේකට වැඩපිළිවෙලක් හදනකොට අපිට විදේශ රටවල් වලින් අපි දුන්න දැනුවත් කිරීම ඔස්සේ අපිට උදව් කළා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරන්න. ඉතින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කෙනකොට ඔන්න උතනදී තමයි දැන් අපිට රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. ඉතින් එතකොට ඒකට ඉඩමක් හොයාගන්න බෑ. ඉතින් මේක නැති වෙලා යයි කියන බයට මම මගේ තිබිච්ච වටිනා ඉඩමත් පරිත්‍යාග කරනවා මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානේ හදන්න. ඉතින් අද ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානේ ශිෂ්‍ය 200ක් විතර ඉගෙන ගන්නවා. මේක රජයේ පිළිගත් සහතික පත්‍රයක් නිකුත් කරන්නේ. එතකොට මම හරි සන්තෝෂයෙන් බලන් ඉන්නවා මගේ දායකත්වය ගැන. ඒ වගේ පහුගිය කොරෝනා වසංගතයේ වෙලාවේ අපි රජයෙන් කියනවා පරිස්සම් වෙන්න එළියට බහින්න එපා මේ කියන තත්ත්වයට තවත් අපි කැමති නැහැ. මොකද අපිට පුරුදු සමාජයට සේවය කරලා අපි එළියට ගියා. අපි ආරක්ෂක අංශවලට විශේෂයෙන් සෞඛ්‍ය අංශවලට අපි පුළුවන් උපකාර සේරම කළා. කියන්නේ ආරක්ෂිත ඇඳුම්, ඒ වගේම මේගොල්ලන්ට අවශ්‍ය කරන භාණ්ඩ, ඒ වගේම මේකෙන් උපද්‍රවයට පීඩා වෙලා ඉන්න අපේ ජනතාවට ආහාර මේවා දෙන්න අපි ඔය කුළු කාලෙම අපි ලෑස්ති වුණා. ඉතින් එතනදී මං හිතන්නේ ඉතිහාසයේ මට තියෙනවා ඒ වගේ වැඩපිළිවෙලා. ඉතින් එතකොට මට හෙට දවසේදී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා දේශපාලනයට එන්න ඕනේ නැහැ. කවුරුත් එහෙම අද මං හිතන්නේ ඡන්දදායකව බුද්ධිමත් එහෙම පොරොන්දු දුන්න පමණින් අපි මොනවා කරපු පමණින් කතා කරපු පමණින් ඡන්දයක් දෙන්න අද සූදානම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා අනිවාර්යෙන්ම දැන් අද තියෙන අභියෝගයට දෙන්න පුළුවන් උත්තරේ අපිට ඉතිහාසයෙන් මේ කෙනාව සුදුසුද පාර්ලිමේන්තුවට මේක බලලා තමයි අනිවාර්යෙන් දෙන්නේ. ඒකින්ද පොරොන්දු කියන එකේදී මම ඊටාම පසුබට වෙනවා පොරොන්දු වලට නම් දෙන්නේ මොන වගේ පොරොන්දුද මේව ඉෂ්ට කරන්න ඔවුන්ට පුළුවන් වේවිද පොරොන්දු දේශපාලනයට ඔබ එකඟ වෙනවද අපි මේ දේවල් පිළිබඳ කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව නැවතත් අලුත් මොහොන දේශපාලනික සංවාදයත් එක්ක අද අපිත් එක්ක කතා බහට එකතු වන්නේ ජනසිත පෙරමුණ නියෝජනය කරමින් මෙවර මහමැතිවරණ තරඟක වදින පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් තරඟ වදින අමල් පුස්සැල්ලගේ මහත්මයා. දැන් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති කොහොමද මෙවර මැතිවරණයත් එක්ක සහ කොහොමත් ඔබ වහන්සේ නිතරම ජනතාව වෙනුවෙන් සේවය කරන ජනතාවගේ ආරක්ෂකයා විදිහට තමයි ඔබවහන්සේ ඔබ වහඳුන්නා දෙන්නේ කොහොමද ප්‍රතිපත්ති සකස් වෙලා තියෙන්නේ මගේ ප්‍රතිපත්ති වල ප්‍රකාශනයේ පළවෙනියෙන් තියෙන්නේ බුද්ධ ශාසනයේ පෝෂණය කිරීමක් බුද්ධ ශාසනය නගා සිටීමට අවශ්‍ය කරන පහසුකම් සලසීමත් ඒ වගේම මේ වෙන විට අපේ රටේ අතිවිශාල දෙවන්ත ප්‍රශ්නයක් වෙන මේ ඓතිහාසික සිද්ධාස්ථාන නටබුන් විහෙර විහාරස්ථාන විනාශ වෙමින් පවතිනවා මේ විහෙර විහාරස්ථාන
සංරක්ෂණය කිරීම ඒ වගේම ඔබ තමන්නහලා දන්නවා විහෙර විහාරස්ථාන වගේම ඓතිහාසික හින්දු දේවස්ථාන දැන් සමහර පළාත්වල ඒවා වහලා ගොඩනැගිලි ගහලා තියෙනවා එවැනි ස්ථාන පවා උතුරු පළාතේ එවැනි ස්ථාන පවා සංරක්ෂණය කරලා ඒ දමන ජනතාවට ඒවා පවරලා බෞද්ධ සිද්ධාස්ථාන බෞද්ධයන්ට පවරලා දීමට මම ඉතාමත් වෙහෙස මාසය වෙනවා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා මොකද මේ රට සංස්කෘතිය වශයෙන් ගත්තහම ඓතිහාසික වටිනාකමක් තියෙන සංස්කෘතිය ආරක්ෂා කර ගන්න ඕන ඇතම් විට අපේ රටේ තියෙන ඓතිහාසික සිද්ධාස්ථාන නටබුන් විනාශ මුකේට පත් කිරීමට ඇතම් දේශපාලඥයෝ ක්‍රියාත්මක කළා තියෙනවා ඒ ක්‍රියාත්මක කළ තියෙන නිසා සමහර දේශපාලඥයන්ට බයේ රාජ්‍ය නිලධාරීන් ඒවා ගිහිල්ලා ගොඩ ගන්නෙත් නැහැ ගොඩ ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ වගේම තමයි ඓතිහාසික විහෙර විහාරස්ථාන වල නටබුන් තාම හරියට පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරතුමාලා ගේ ඇස් යොමු වෙන්නේ නැති තැන් තියෙනවා මේවා ආරක්ෂා වෙන විදිහට වැටසටහනක් අනිවාර්යෙන් කරන්න ඕන. ඒ වගේම තමයි අති දුෂ්කර ගම් පළාත්වල අපි දන්නවා මොනරාගල, ඒ වගේම හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර දුෂ්කර ගම් පළාත්වල දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පන්සල් තියෙනවා. අඩුම ගානේ පන්සලක් හදාගන්න බැරුව ධර්මශාලාවක් හදාගන්න බැරුව විහෙර විහාරස්ථානයක් හදාගන්න බැරි පන්සල් තියෙනවා. ඒවා මම ගම්මාන වලට ඇතුළට ගියාම මගේ ඇස්වලින් මම දැක්කා. නමුත් ඇතම් විට සමහරල බුද්ධ සාසන මාතාගේ ලේකම්තුමා මාත්‍යවරයා එවකට හිටපු පසුගිය හිටපු එක්කම කියනවා කියනවා ඇති මේවා අපි කරලා තියෙනවා කියලා. නමුත් මම අභියෝගයක් කරනවා පුල්වන් නම් මොනරාගල දිස්ත්‍රික්කයට යන්න පුල්වන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ගම්මාන වලට යන්න බලන්න පොළොන්නරුවට යන්න ඔය දුෂ්කර දිස්ත්‍රික්ක වලට කියලා බලන්න ඒහි සාසන ආරක්ෂක බලමණ්ඩලේ ලේකම් හාමුදුරුවෝ ඉන්නවා උන්වහන්සේත් නොදැක්ක දේවල් අපි දැක්කා ඉතින් එවැනි ඒව ආරක්ෂා කර ගැනීමට පුළුවන් තරම් අපි වැඩ කටයුතු කරයිමත් ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ ඉන්නවා ඒ හාමුදුරුවන්ට සමාත වෙලාවට දානෙත් නැහැ ගම්මාන හරි දුප්පත් එතකොට හාමුදුරු උයාගෙන තමයි දානේ වලදන්නේ. ඒ පළාතට වතුරක් නැහැ. මම අර මොලීකවනි මහත්තයා ගම්මැද්ද වැඩසටහනේ පන්සලකට වතුරක් දුන්නා කියලා. ඉතින් ඒ ජලය උනත් බුද්ධ සාසන අමාත්‍යාංශයේ ඉන ඇමෙතිවරයෙක් හෝ වේවා ලේකම්වරයෙක් හෝ වේවා කොමසාරිස්වරයෙක් හෝ වේවා මේ අය බුද්ධිමත් වැඩ කරනවා නම් වතුර නැති පන්සල් හරි සොයලා ගම්මැද්ද වගේ වතුර ටික හරි දෙනවා. ඉතින් අපිට ඉල්ලන්නේ පාර්ලිමේන්තු බලයක් එවැනි දේවල් ඒ ස්ථානවලට කරන්න. ඒ වගේම තමයි ඒ දුප්පත් විහෙර විහාරස්ථානවල ඉන්න දායක දායකාව ඉන්නවා. ඒ ආයත කිසි පහසුකමක් නැහැ. යන්නේ ඉන්න පාරක් නැහැ. ඒ පාරවල් මම්මාවත් සුද්ධ කළා පවිත්‍ර කළා දීමත්. ඊළඟට තමයි අපේ අනිත් එක මේ සියලු සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කරලා ඒවාට අවශ්‍ය කරන පහසුකම් සැලසීම. බෞද්ධ හින්දු කතෝලික හෝ වේවා අපි සියලු ආගම් වේදිකින් තොරව අපි ප්‍රමුඛතාවයේ අවශ්‍ය බෞද්ධ ආගම් මෙතන ලබා දීලා අරගොල්ලන්ටත් ඒ වගේම අපි සලකන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව අපි දන්නවා රැකී රස්සා ප්‍රශ්නය. රැකී රස්සා ප්‍රශ්නේ අද උද්ගත වෙලා තියෙනවා. අපි ගරු හිටපු අග්‍රාමාත රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැකී රස්සා දස ලක්ෂයක් දෙනවා කිව්වා ලක්ෂ 10න් 1 ලක්ෂයක්වත් අපි නම් දැක්ක නැහැ එකෙකුටවත් ජොබ් එකක් දීලා නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා ජොබ් දුන්නා රුපියල් 500 දවසට උන්ටි කොක්කොම එළියේ උද්ඝෝෂණය කළා එළියට ගියා මොකද නිවාස අමාත්‍යාංශයේ පිරෙව්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය අද ඒ අය ඔක්කොම එළියේ එකෙකුටවත් ජොබ් එකක් නැහැ පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජයේ කට්ටිය දැම්මා ටෙම්පරරි ඔක්කොම එළියේ ඒව කරන්න හොඳ නැහැ. එතකොට රනිල් මහත්තයා ආරක්ෂා දස ලක්ෂයක් දෙනකොට දස ලක්ෂයක එකක් චුයින්ගම් එකක්වත් නැහැ. ඊළඟට වොක්ස්වගන් ගේනකොට ඒකත් නැහැ. ටයර් ගේනකොට ඒකත් නැහැ. මේ ඔක්කොම බුරුබුරුන්දු. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ
රාස්සා දෙනකොට දුන රාස්සාවට ඔක්කොමටම බොල් හිස් කට්ටි උද්ඝෝෂණය කරා ඒතුමා ප්‍රතිදික්ක හැටි ඒ පාර යහපාලනය ආවා යහපාල රජු මොකද කරේ අනේ ඒ කට්ටියට ආපස්සට තැම්පේරි වගේ රාස්සා දුන්නා රුපියල් 500 ගාන දුන්නා දැන් ඔක්කොම ටික එළියේ ඉතින් එවැනි දේවල් කරන්න ඕනේ නැ අපිට පුළුවන් විදිහ අපි ප්‍රතිපත්තිය තියෙනවා රැකී රාස්සා ලබා දෙන්න මේ කොන්ත්‍රාත් පදනම යටතේ නෙවෙයි ස්ථිරව හරි प्रमुख एक्सत जातक पक्षे आंडुवटत् मे अपे हामुद्रु वहन्से कियनवा मे दिनवकिवो पोरोन्दुटिक इष्टकरे नह किला रकिया दस लक्षयक् दिनोतु हबिय रकिया लक्षयक्कत् मे जनतावट लबुने नह किला ओबतुमागे प्रतिपत्तिये कोहोमद सकस्सुने मे जनता वेनुवे अतटम मम एक्सत् जातीय पक्ष नियोजने करोट मठे प्रधान पक्ष विधिट पक्षे प्रतिपत्ति अत्यक्तम मगे प्रतिपत्ति हडग हेन्डो न मिथन दि प्रतिपत्ति विधिट पुरोन्दीलते न एक्सत् जाति पक्षे मंगिताने बहुगीय काल के दि ये पुरोन्दु विशाल वशे इष्टो न मंगिताने वडिम प्रतिपत्तिमय पुरोन्दु इष्टकल पक्षे तम एक्सत् जाति पक्षे मन विशेषम बट कि राज्य सेवे गत्थम राज्य सेवेट पुरंद अद्दुन्ना कालिकट पसीता विशाल पड़वीम घट इधं ये सीयलु देख सज्जाती पक्षे कला इवगेम अत्यावश्य आहार द्रव्य वल मिलाडुकंदो इष्टकला ये विधिटम सौख्य सेवेट इता विशाल वटिनाकांतिका गिनाल दुन्ना औषध मिलाडुकिरीम इवगेम सुअसैर्य मे वगे विशाल देवालीलगट पीलिका रोग वर्ट प्रतिकार किरीम एवगे पीलिका सायन प्रमाणे वैडिकीम मे वगे विशाल सौख्य सेवा पत्यंकला इवगेम अध्यापन पत्यंगत्ता एक्सज्जाति पक्षे अध्यापने तीर बहु देवाल अद दर्व लबागन बहु देवाल एक्सज्जाति पक्षे फेल पोदुन्न वेलाव मत मतक एवगेम दिवाहार्य एवगेम नीलांदुम एवगेम एकट थवत् विशेष दिया खाटवत् मैत युगे हितागंड बरिद्या सुरक्षा रक्षण लबा दुना मे के अतर में सज्जाति पक्षे अद्यापने देव इध मे विधिट एक्सज्जाति पक्षे विशाल मंगिता मिथन अपीट की अंड कथाकंडो पहुगीय काल्यादी अभी एक्सज्जाति पक्षे दून वरप्साद पुरुंदु इष्टगिरी विशाल वशे कथाकंड पुलवा इध मम खेटी देवाल्टी कख्युवे नमुत अपीट इदिरी मे वगे अपीट हिता हितान्डे अपीट हित लोके दकींद नंग अनिवार्यम एक्सज्जाति पक्षे राजा वेन्डम वेनो अमल पुस्तल महात्मा उबतुमा मेवर महामेतिवरने सह पार्लमेंट अलुत मुहुना कोलंब डिस्ट्रिक्ट के पार्लमेंट बहु दिन तरंग वादीन परन मुहुन रसकिंदी जनता वैयोब अलुत मुहुना विधिट दियवन्नावटे अवन्नोने एत्तटम मम जनता वेत विशाल वगकी इतकुरपो के अने मम देशपालन विधिट इतरक्ने वे मम पुद्गलिक विधिट मम विशाल सेवा वन रसखर्लतेन एवगेम मट वबट मम नम गम वशे सदाहट मम हिटपु समागमक सभापति के हिटपु सभापति के मट ये अवस्थाव तम रजे आयतनया लभिच पलवनी अवस्थाव इध मठ लभनकोट मठ दुन समागम लाभ लभन आयतनया निवे नमूद मम इताम घटिकाल कतुलत मगे थियन मनोहरी दक्षता प्रयोजनेट अरगन इवगेम ये आयतने नीलधारींगे सेवकींगे मे सीलु दिनागेम उदौ अतु मम भूम कटिकाल की लाभ लभन आयतने अक्कला ये तमि राज्य सेवे मठतिबिच फलवनी अद्यकीम इति मम जीविते मठदुन्न हेम अवस्थावम सार्थकव इष्टकरपु केने इति एहिंदा मंहितान्ने मगे इतिहासे मम मे वेलावे कथा करलती एनवा ये पिलिबंद वेडसटान हदलते इति इतनदी मंगेन बला दनगान्न केनेक अद्यकीमक गान्न केनेक तीरणे कराई हेट दवसेट मम सुदु सुद कियला हरि जनता विधेयट उबतुमाव सुदुसुद तीरने करदे उबतुमाट विश्वास नवद जनता पार्लिमेंट यवा विकी अत्र विश्वास अतीन मुखद अदर अटे अवश्यता विलातीन्े पार्लिमेंट यवन के ना पीलिबंद विश्वास अत्यागा विश्वास अत्यागा मे पुद्गल इतिहास विश्वास अत्यो
ඒ විශ්වාසය හරියට තියෙනවා නම් අනාගතය ගැන විශ්වාස කරන එක ගැන සැකයක් නැහැ. හරි. අපේ හාමුදුරුවනේ දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් තියෙන මේ පුංචි රට තුල. මේ පක්ෂ වලින් මෙවර මැතිවරණයට තරඟ වදිනවා. එහෙම තරඟ වදින පසුබිමකදී ඇයි වෙනම ධාරාවක් යටතේ මේ මහ මැතිවරණයට තරඟ කරන්නේ? විශේෂ වශයෙන් රටට වෙනසක් අවශ්‍යයි. රටට දැන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජන නිදහස් සන්ධාන මේ JVP දැන් පරණයි. මේ ගොල්ලන් ජනතාව දන්නා මේ ගොල්ලන් ආවොත් එහෙම ආපසටම අපිට සෙතක් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේකේ වෙනසක් දකින්න ඕනේනේ. දැන් ඇත්ත වශයෙන් මට පුළුවන් මේ ඔය පක්ෂවලට සහභාගී වෙලා සන්ධානගත වෙලා තරඟ කරන්න. නමුත් මම ඒක කරන්නේ නැත්තේ මොකද ජන යම් විදිහේ ජනතාවට අවශ්‍ය කරන දේශපාලන පක්ෂයක් ඕන මේ ඍජු ප්‍රතිපත්තියෙන් කතා කරන. ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන මේ රටේ ප්‍රශ්න කතා කරන පක්ෂයක් අවශ්‍යයි. එතකොට මම DL දේශපාලනට ගිහිලා නැහැ. දැන් අනිත් දේශපාලන පක්ෂ ඔක්කොම DL දේශපාලන. නමුත් අපි දැක්කා පසුගිය රජයේ හෙළවරුමිය පවා DL දේශපාලන දිග එකක්. දැන් DL දේශපාලනේද රනිල් වික්‍රමසිංහ මහත්මයා එපා කියලා රජිත් මහත්තයාගේ පත්‍රය ගියා සමහර අය. ඉතින් ඇත්තට ඊළඟට සජිත් එපා කියලා රනිල් ළඟට යයි. රනිල් එපා කියලා මහින්ද ළඟට යයි. මහින්ද එපා කියලා ගෝඨාභි ළඟට යයි. එහෙම දේශපාලඥකාරෝ ඉන්නවා. දැන් හෙළවරුමිය එහෙම තමයි කරේ. හෙළවරුමිය සම්පූර්ණ ගිය තරම් විනාශයි. දැන් අද ඒගොල්ලන් අන්ත අසරණ වෙලා තියෙන දැන් තනිව තරඟ කරනවා. හරි. ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබ වහන්සේ කවදාවත් පක්ෂපාත මාරු කරන්නේ නැහැ කියලා? මම විශ්වාස කරනවා. මම ඉන්න තුරු නම් මගේ පක්ෂේ වෙනසක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මගේ පක්ෂේ මොනවා කරයිද කවුද දන්නේ? මොකද මගේ පක්ෂේ මේ දේශපාලන පක්ෂ නායකත්වය ගන්න කවුද? ඒ පුද්ගලයා මොනවයි කියනද කියලා මම දන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්නකම් මම පක්ෂ නායකත්වයේ ඉන්නකම් හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා නම් රටට හොරකම් කරන්න නැතුව රටේ දේවල් මං කොල්ල කන්න නැතුව රට ආරක්ෂා කරන්න හොඳ බුද්ධිමත් පුදුලගේ නායකත්වයක් කරනවා අපි සාකච්ඡා මට්ටමින් කරිය යුතු දේවල් කරනවා. නමුත් ඒක ඩීල් එකක් නෙමෙයි. ඩීල් නම් රහස සාකච්ඡා කරා හෙට බොරුවට උද්ඝෝෂණයක් කරා ඒ පුද්ගලයාට ඇමරිකාන් ලැබුණා අර පුද්ගලයා පැත්තට ගියා සල්ලි ටිකක් ගත්තා රට විනාශ කරා. නමුත් හාමුදුරනේ ඔබ වහන්සේ කියන ඔය සාකච්ඡාවත් අපිට එක්තරා විදිහක ඩීල් එකක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. මොකද දැන් ඔබ වහන්සේට ආරාධනාවක් එන පාර්ලිමේන්තු වරම් ලැබුවොත් අපි ඔබ වහන්සේට ඇමති ධූරයක් දෙන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිත් එක්කම වුණ එකතු වෙන්නේ බෞද්ධ ආගම ආරක්ෂා කරනවා කියලා කියන මේ ප්‍රතිපත්තිත් එක්ක ඔබ වහන්සේ එකඟ වෙලා පස්සේ එකතු වුණා. ඒක එතන සාහිත්‍ය සාකච්ඡා මට්ටමේදී කළ යුතු දෙයක්. ඒක සාකච්ඡා මට්ටමකදී යම් විදියකට ගන්න තීරණයක්. නමුත් ඒ යම් විදියට ගන්න සෑම තීරණයකම ජනතාවගේ වරප්‍රසාද ලබා දීමේ ප්‍රතිඵලයක්. මොකද එකපාරම ආෙන්ද ඔබ වහන්සේ මේට අපිට සහයෝගය දෙන්න එහෙම යන දේශපාලන පක්ෂ යන මේ ජනසිත පෙරමුණ. ජන දුක හඳුන්වන ජනතාවගේ පක්ෂය තමයි ජනසිත පෙරමුණ. ඒ නායකත්වය දරන්නේ මම. කවමදාකවත් ජනතාව ආතරමං කරන දේශපාලන පක්ෂයක් නෙවෙන බව මම ඔබ තම සියලු දෙනාටත් ඔබතුමාත් කියන්න කැමැතියි. 100ක් විශ්වාසයි. 100ක් විශ්වාසයි. 100 5000ක්. 100 5000. හරි. අමල් පුස්සල්ලගේ මහත්මයා ඔබතුමා හිතන විදිහට සහ ඔබතුමාට පාර්ලිමේන්තු වරම් ලැබුණොත් ආරාධනාවක් ආවොත් වෙනත් පක්ෂයකින් අපි හිතමු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගයේ හැරෙන්නට වෙනත් පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමත් නැත්තම් පොදු ජන පෙරමුණින් එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා එකතු වෙනවද නැද්ද? ඇත්තටම දේශපාලන ප්‍රතිපත්තියක් ඇතුව ඉන්නේ. දේශපාලනේ නොකරනවා නම් අනිවාර්යයෙන්ම ඒ නොකරන්න තමයි එහෙනම් මේ පක්ෂය අතාරින්න ඕන. වෙන දේශපාලන පක්ෂයක එහෙම මේ වාසියකට එහෙම දේශපාලන මාරු වෙන්න බලාපොරොත්තුවක් නැහැ මගේ. මොකද අමල් බුස්සලගේ මහත්මයා එහෙම එකතු වෙන එකත් හරි ලැජ්ජා සහගතයි. මොකද ජනතාව උබවපත් කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් මම අවංකව හිතනවා යම් කිසි පක්ෂයකින් මන්ත්‍රී ධූරයක් ලබා ගන්නවා නම් ඒ මන්ත්‍රී ධූරයේ අයිති පුද්ගලයාට නෙවෙයි පක්ෂයට. මොකද තනියෙන් එළියට බහලා ස්වාධීනව ඉල්ලලා කවදාවත් කොච්චර ජනප්‍රිය වුණත් ওই තැනට එන්න බෑ. පක්ෂයේ ආවරණයේ හින්දා තමයි මේ මන්ත්‍රී ධූරය ලැබෙන්නේ. ඉතින් පක්ෂයට අයිති මන්ත්‍රී ධූරය වැරදි විදිහට පාවිච්චි කිරීම මං හිතන්නේ ජීවිතේ ගන්න වැරදිම තීරණයක්. හරි.
දැන් ඔබතුමා මෙවර මහමැතිවරණයත් එක්ක තරඟ වැදිලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙනවා අනේ අපිට මේ මහත් ඇත්තටම ආදරය කරාවිද කියලා. දැන් ඔබතුමා මේ ලබා දෙන පොරොන්දු ලබා දුන්නේ නැති වුණත් ජනතාවට කියපු දේවල් එක්ක ජනතාව වෙනුවෙන් සැබෑ ආරක්ෂකයෙක් විදිහට පෙනී සිටිනවද? අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වරම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ මොනම මන්ත්‍රී ධූරයක් ගත්තත් එතුමා පුද්ගලිකව හිතන්න බෑ, අනිවාර්යයෙන්ම පොදු කෙනෙක් වෙනවා. මේ පොදු කෙනා අනිවාර්යයෙන්ම පොදුවේ ජනතාව ගැන කටයුතු කරන්න වෙනවා. ඒක තමයි අපි අත්දකපු දේශපාලනේ. හෙට දවසේදීත් අනිවාර්යයෙන්ම ඒ දේ තමයි අපේ ජීවිතේ තියෙන්නේ. ඔබතුමා තවමත් තරුණ වියේ පසු වෙන තරුණයෙක් කිව්වොත් මම නිවැරදි. දැන් රටේ තරුණයෝ බොහෝ දෙනෙක් මේ වෙන විට පක්ෂ මේ වෙන විට බොහෝ ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් තරුණයෝ මේ වෙන විට අසහනෙයි. මොකද මේ පක්ෂ කිතරම් මාරු වුණත් තරුණයින්ට වෙච්ච දෙයක් නැහැ. තරුණයින්ගේ අනාගතය සුරක්ෂිත කරන ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද? නෑ, ඇත්තටම මේ මගේ මූලික අවශ්‍යතාවයක් තමයි මේ තාරුණ්‍යයට හරි පාරක් හදන එක. ඇත්තටම අපේ රටේ අද වෙනකොට විශාල ගැටලුවක් තියෙනවා තාරුණ්‍ය සම්බන්ධව. මොකද වෙන රටක් එක්ක සංසන්දනය කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මේ රට තාම යම්කිසි තැනක ඉන්නවා නම් ඒ අපි හෙට දවසේ තරුණයන්ගේ අනාගතය ගැන නොබලන නිසා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳ යෝජනාවක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් පහුගිය රජයේදී ලබාගත් අවුරුදු 13ම ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ කෙනෙකුට පාසල හැර යන්න බෑ. සමහර වෙලාවල අපෝස් සාමාන්‍ය පෙළ අසමත් වෙන්න පුළුවන්. නමුත් නව විෂයන් යටතේ සම්පූර්ණ කරන්න ඕනේ යාගේ අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ. ඉතින් මෙතනදී ඒ පාසල් අධ්‍යාපනයේ යටතේම යම් කිසි තැනකට මේ දරුවව යොමු කරනවා. ඒ එළියට එන්නේ පාසලින් මේ දරුවා යම් කිසි නිපුණතාවයක් ඇතුව. සමහර වෙලාවට උසස් පෙළ සමත් වෙලා එළියට එන්නේ නැති, ඊළඟට විශ්වවිද්‍යාල වරම් ලබා නොගෙන එළියට එන දරුවට හෙට දවසට අනිවාර්යයෙන්ම ඒක බලපානවා. ඉතින් ඒක පටන් ගත්තා. මේක ක්‍රියාත්මක කරන එක අනිවාර්යයෙන්ම පවතින ඉදිරි ජයග්‍රහණය කරන රජය සතු දෙයක්. ඉතින් මේ වගේ දේවල් ඔස්සේ අනිවාර්යයෙන්ම මේ තරුණ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන්. මගෙත් ලොකුම අරමුණක් තමයි මේ තරුණ අසහනය, ඒ වගේම තරුණයන්ගේ අනාගතය සාර්ථක කරන්න කටයුතු කරන එක. හරි. දැන් බත්තර මුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ, ඔබ නිතරම කතා කරන දෙයක් තමයි මේ අපේ බෞද්ධ ආගම දැන් තියෙන්නේ කොතනද? ඉදිරියට බෞද්ධ ආගම ගෙන යන්න ඕන කොහෙට සහ බෞද්ධ ආගම සුරක්ෂිත කරන වැඩපිළිවෙල. බුද්ධ ආගමත් ආරක්ෂා කරන ආරක්ෂකයා ඔබ කියලා තමයි ඔබ වහන්සේ කියන්නේ. නමුත් අනිත් ආගම්වල ජනතාවත් බලාගෙන ඇති ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය තුළ අනේ අපේ ආගමට ලැබෙන්නේ මොන වගේ තැනක්ද කියලා. ඇත්ත වශයෙන්ම අප රටෙහි බුදුදහමට විවස්ථාවට ප්‍රමුඛතාවය කිසිම ආගමකට, ඇත්ත වශයෙන්ම බුදුදහම ආගමක් නෙමෙයි දර්ශනයක්. මොකද ආගම් වාදියෝ ඉන්නවා ආගම්වල. එතකොට අපි දැන් බුද්ධ දර්ශනය ආරක්ෂා කිරීම මහා සංඝරත්නයේ යුතුකමක්. ඒ වගේම තමයි බුදුදහම ආරක්ෂා කරන අතර අනිත් අයගේ ආගම් අදහන අයගෙත් ඒවා සුරක්ෂිත කරලා ඒවා ඒ අයට අවශ්‍යතා ලබා දීම. මොකද උදාහරණයක් වෙන හින්දු භක්තිකෝ විෂ්ණු දේව අදහනවා නම් ඒ අයගේ ප්‍රමුඛතාවය අපි ලබා දීම. කතෝලික ජනතාව ජේසුස් වහන්සේ අදහනවා නම් ඒ අයගේ ඒවා ටික ආරක්ෂා කර දීම. මුස්ලිම් අය අදහනම මුස්ලිම් ආගම ආරක්ෂා කර දීම. ඉතින් මේ සියල්ලම හැබැයි ලස්සනට කරිය යුතුයි. නමුත් බුදුදහම ප්‍රමුඛතාවය. මොකද මේක බෞද්ධ රටක්. අර යම් මන් දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි මේක කියලා. ඉතින් මේ පුද්ගලයා අද ඡන්දෙත් ඉල්ලනවා. නමුත් ඒවට මඩ පෙහාර පවා යනවා මේ පුද්ගලයන්ට. ඉතින් ඒ වගේ මේක ත්‍රස්තවාදීන්ට, ඒ වගේම අන්තවාදී කරන අයට මේ අයට මේ රට අපි ඉඩක් නැහැ. මොකද අන්තවාදී කියන්නේ යම් අයට මේ ආගම් අන්තවාදීයා ඉන්නවා.
ඒ මේක තැනක් නැහැ බුදුදහම අනුව අපි වික්ෂුන් වහන්සේගේ යුතුකමක් හැම කෙනාටම එකම මවකගේ එකම දරුවෝ වශයෙන් සැලකීම ඒදී ඔබ වහන්සේත් ඉටු කරා මට බෑ ඔබතුමා කතෝලික ඔබතුමා මුස්ලිම් ඔබතුමා හින්දු ඔබතුමා විසි කරන්න බෑ මොකද මේ දරුවත් ඒ හැම කෙනාම අපි ආරක්ෂා කරන්න මේ අපි දරුවෝ දෙකෝටි 20 ලක්ෂයක් ලංකාවේ ඉන්නවා නම් වික්ෂුන් වහන්සේ සියලුමය වික්ෂුන් වහන්සේලාගේ දරුවෝ හරි ඔන්න වත්තර මුල්ලේ සීලරත්න ස්වාමින් වහන්සේ ඔබට සහතිකයක් ලබා දෙනවා ආගම් ભેදකින් තොරව ඔබ සියලු දෙනාට සමානව සලකනව කියලා දැන් අවසන් විනාඩි කිහිපය යන්නේ දැන් මෙතුමා කරපු දේවල් එක්ක මෙතුමා කතා කරපු දේවල් එක්ක ඔබ වහන්සේ කැමතිද මෙතුමා දියවන්නව තරණය කරනවට මම එයාට ආගම් කරන්න කැමති නෑ මොකද එතුමාගේ ප්‍රතිපත්ති එතුමා කිව්වා හැබැයි මහත්මයා ඔබතුමා දියවන්නවට යන්න ලැබේවා හැබැයි කල්පනා කරගන්න ඕනේ ඔබතුමා තරහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියාගෙන් හැබැයි නායකත්වයේ දරන්නේ රනිල් වික්‍රමසිංහතුමා මට විශ්වාසයක් තියෙනවා මට සැකයක් තියෙනවා ඉදිරියේදී සජීත් රනිල් දෙන්නම ඒකාබද්ධ වෙලා ඔය කටයුතු කරගෙන යයි කියලා හරි අමල් කුස්සල්ලගේ මහත්මයා හිතන විදිහට බත්තර මුල්ලේ සීල රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තු යනට ඔබතුමා කැමතිද ඇත්තෙම උන්වහන්සේ අද මම හිතන්නේ වටිනා අදහස් ප්‍රකාශ කළා උන්වහන්සේගේ අදහස් එක්ක එකඟ වෙන්න බැරි තැනක් නැහැ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට කියපු දේවල් එක්ක නම් සමහර දේවල් වලදී මම එකඟ නැහැ නමුත් මම උන්වහන්සේ කියපු නිසා මම කියන්නම් එක්සත් ජාතික පක්ෂයේ ඕන කෙනෙකුට අපි එන්න විවෘතයි ඕන කෙනෙකුට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න පුළුවන් මොකද ප්‍රතිපත්තිය ඒ ගරු කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගේ ඕන කෙනෙකුට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න පුළුවන් ඒ හින්දා හෙට දවසේ ඔය කියන කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට නැවත ආවා කියලා අපේ විරුද්ධත්වයක් නැහැ හැබැයි මොන දේ වුණත් මම උන්වහන්සේට ගරු කරනවා උන්වහන්සේ පාර්ලිමේන්තු යනවට මම සතුටුයි හරි ඔබ දෙදෙනාටම අපේ සුබ ප්‍රාර්ථනා කරනවා මෙවර එළඹෙන මහ මැතිවරණයත් එක්ක ජයග්‍රහණය ලබාගෙන අපේ මේ පුංචි රට තවත් ලස්සන කරන්නට රටට සේවයක් කරන්න ඔබ දෙදෙනාටම හැකියාව ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනායි කරනවා අද දින අපිත් එක්ක වැඩසටහනට එකතු වුණේ ජනසිත පුරමුණ යටතේ තරඟවදින බත්තර මුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සහ එක්සත් ජාතික පක්ෂ යටතේ තරඟවදින අමල් පුස්සල්ලගේ මහත්මා දෙදෙනාටම ස්තුතියි අපි හෙටත් හමු වෙමු තවත් අලුත් මුහුණු වැඩසටහනක් තුලින්